සමාජවාදී සමානතා පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අනිකුත් දේශපාලන පක්ෂ වගේ වෙනම මැතිවරණ ක්‍රියාමාර්ගයක් සහිතව නෙවෙයි. අපි කලින් ජයසේකර සහෝදරයා පැහැදිලි කරපු ආකාරයට අපි සටන් වදින්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා. ඒ ක්‍රියාමාර්ගය කම්කරුපන්තියට පීඩිත මහජනතාවට සමීප කිරීමේ මාධ්‍යයක් හැටියටයි අපි මේ ජනාධිපතිවරණයට මැදිහත් වෙන්නේ. ඒකේ අරමුණ තමයි කලින් ජයසේකර සහෝදරයා කිව්වා වගේ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතේ පක්ෂ අපි නම් කරලා කියනවා නම් දැන් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් නෙවෙයි ඉදිරිපත් වෙන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට. රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය සමගි ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජනබලවේගය මේ සංස්ථාපිතයේ තියෙන සියලුම දේශපාලන පක්ෂවලට විරුද්ධව අපි කම්කරු පන්තියකට අනිකුත් පීඩිත මහජනතාවට සත්‍යම ප්‍රකාශ කරනවා. ඒකේ අර්ථය තමයි කලින් ජයසේකර සහෝදරය පැහැදිලි කරපු ආකාරයට ඔවුන් මුණ දෙන දරිද්‍රතාව විරැකියාව එවැගේම මන්දපෝෂණය නිවාස ප්‍රශ්න සෞඛ්‍ය අධ්‍යාපනය ආදී මේ සියලු ප්‍රශ්න මේ එකක්වත් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය තුළ විසඳන්න බෑ කියලා කියන ඒ සත්‍යය අපි මේ ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කරනවා. ඒකම අනිත් පැත්තෙන් මේ ප්‍රශ්න ජයගන්න නම් කම්කරුපන්තිය තමාගේ අතට සියලු දේවල් අරගන්න ඕන කියලා කියන එක සියලු දේවල් කියලා කියන්නේ දැනට වෘත්තීය සමිතියේ විසින් කම්කරුපන්තිය හිර කරගෙන තියෙනවා මේ ධනපති ක්‍රමය තුළ. ඒ වෘත්තීය සමිති වලින් මිදිලා තමන්ගේ සටන් තමන්ගේ අතට ගන්න ඕන. ඒක කරන්න නම් කම්කරුවෝ වෘත්තීය සමිති වලිනුත් ඒ වගේම ධනපති පක්ෂ වලිනුත් ඒ වගේම ව්‍යාජ වාම පක්ෂ පෙරතුගාමි සමාජවාදී පක්ෂය එක්සත් සමාජවාදී පක්ෂය වගේ ව්‍යාජ වාම පක්ෂ වලින් ස්වාධීනව තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය අපි මේ ජනාධිපතිවරණය ඇතුලේ පැහැදිලි කරනවා. ඒ ක්‍රියාකාරී කමිටු කම්කරුපන්තියේ බල සංස්ථාවන් විශේෂයෙන්ම ධනපති ක්‍රමයේ පෙරලලා කම්කරුපන්ති අතර බලය ලබා ගැනීමේ බල සංස්ථාවන් හැටියටයි මේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට අපි යෝජනා කරන්නේ. ඒ ක්‍රියාකාරී කමිටු මූලික පදනම දමනවා ජාත්‍යන්තරව අපේ ව්‍යාපාරයේ ගොඩනගන ක්‍රියාකාරී කමිටු අතර ඒකාබද්ධතාවය ගොඩනැගීම සඳහා. ඒ අර්ථයෙන් සමස්ත ධනපති ක්‍රමය ගෝලීය පරිමාණව බිඳහෙලා එය පෙරලා දමා කම්කරු පන්තිය අතට ජයසේකර සහෝදරයා කිව්වා වගේ මේ නිෂ්පාදන මාධ්‍යවල පාලනය ගැනීම මත මානව අවශ්‍යතාව සපුරාලන පරිදි දැන් ධනපති ක්‍රමය ඇතුළේ නම් ලාභය තමයි මූලික අරමුණ. ඒ වෙනුවට මානව අවශ්‍යතා සපුරාලන පරිදි සමස්ත පෘථිවිගෝලීය ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගැනීමේ අවශ්‍යතාවය අපි මේ ජනාධිපතිවරණයේදී කම්කරු පන්තියට අනිකුත් පීඩිත මහජනතාවන්ට පැහැදිලි කරනවා. අපි ලංකාවේදී අපි යෝජනා කරනවා කම්කරුවන්ට තමන්ගේ සගයන් වන පීඩිත ගොවීන් තමන්ගේ වටේ රැලි කරගෙන මේ ධනපති ආණ්ඩුවත් ධනපති ක්‍රමයක් පෙරලලා ජාත්‍යන්තර සමාජවාදී පිළිවෙත් ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ ගොවියන්ගේ ආණ්ඩුවක් බලයට ගෙනීමේ වැඩ පිළිවෙල. ඒ අරමුණ ඇතුව තමයි අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ.